කියල දෙන්නම් අද මේ සිංහල ඉන්ස්ටෝල් කරගන්න හැටි ගොඩක් අය Facebook එකේ සිංහලෙන් ටයිප් කරන්නේ Skype එකෙන් සිංහලෙන් ටයිප් කරන්නේ මේ Unicode එක දාගෙන තමයි ගොඩක් අය අපි ඒකට යනවා සයිට් එකට සිංහල තමිල් තමිල් IME මෙහෙම ගැව්වම සර්ච් රිසල්ට් එක දෙනවා සිය බස් කියලා මේ තියෙන මේ දැන් ආපු මේ page එක මම මගේ blog site එකේ දාලා තියන්නම් ඕගලන්ට ඒක මහන්සි නෑ හොයා ගන්න ඊට පස්සේ මෙහෙම ආවම තමන්ගේ computer එකේ තියෙන මොකද්ද operating system එක කියලා හොයා ගන්න ඕනේ operating system එක මගේ තියෙන්නේ Windows 7 ඒක දැන් නැත්තම් ඒක හොයාගන්නේ ඒක සාමාන්‍යයෙන් කෙනෙක්ට දැනගන්න පුළුවා ඒක දැන් නැත්තම් හොයාගන්නේ මේතන start button එකට ගිහිල්ලා computer එකට right click කරලා properties ගියාම මෙහෙම සම්පූර්ණ එනවා විස්තරේ මෙතන තියෙන්නේ Windows 7 Home Premium කියලා මේ විදිහටයි බලාගන්න system එක දැන් නැති මායට ඒක කිව්වේ ඊට පස්සේ Windows 7 හින්දා මගේ system එක මම Windows 7 කියන එක මේ විදිහට ක්ලික් කරනවා ඊට පස්සේ මෙතන තියෙනවා මේ විදිහට විස්තරේ ඊට පස්සේ මේ තියෙන link එක දීලා තියෙන link එක මේක ක්ලික් කරනවා ඊට පස්සේ මේ විදිහට setup file එක එනවා ඒක අපි save කරගන්නවා ඊට පස්සේ මේ විදිහට සේව් වෙලා ඉවර වෙච්ච සෙටප් ෆයිල් එක උඩ අපි ඩබල් ක්ලික් කරනවා ඊට පස්සේ මේ එන මැසේජ් එක යස් කියලා පියවනවා සයිට් එක කපනවා මම ඊට පස්සේ මේ විදිහට අර සෙටප් එක නිකම්ම ඉන්ස්ටෝල් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ අපි එකපාරක් next කරනවා ඊට පස්සේ මෙතනින් අහනවා සිංහලයි දෙමළයි දෙකම එකට දාන්නද එහෙම නැත්නම් අපිට කැමති නම් සිංහල විතරක් අපි මේ සිංහල කියන එකට හරි ලකුණු මාරු කරනවා මේ විදිහට මාරු කරලා next කරනවා next කරාම සම්පූර්ණ වැටිලා ඉවරයි ඊට පස්සේ අපි මේ විදිහට මේක ඕකේ කළොත් machine එක restart වෙනවා දැන් මම මේ වීඩියෝ එක පෙන්වන්න ඕන නිසා restart කරන්න නැහැ ඊට පස්සේ ඕගලන්ට මෙතන කයන්නක් පෙන්වනවා කීබෝඩ් එකේ අකුරු සිංහල කොහේ කොහේ තියෙන්නේ කියලා හොයාගන්න ඕන නම් මේ කයන්න උඩ නිකන් ක්ලික් එකක් දැම්මම තමයි මේ විදියට එන්නේ රයිට් ක්ලික් නෙමෙයි නිකන් ක්ලික් එකක් මෙතන තිබ්බේ නැත්තම් මේ ඊතලේ එබුවම මෙතනක් තිනවා මේක එබුවම මේ විදියට එනවා ඊට පස්සේ කීබෝඩ් එකේ ලේඅවුට් එකක් ගන්න අපි මේ يعني කීබෝඩ් එකේ අකුරු තියෙන තැන හොයාගන්න මේ කීබෝඩ් ලේඅවුට් කියන එකේ මෙතනට ගිහිල්ලා ඊතලින් අතර කරාම මේ වගේ එනවා අපිට ඕනේ සිංහල කීබෝඩ් එකේ ලේඅවුට් එකක් ඉඳන් සිංහල කීබෝඩ් එකේ ලේඅවුට් එක මේ විදිහට ඔබනවා ලැබුවම කීබෝඩ් එක මෙතන පෙන්නනවා මේ කොළපාටින් තියෙන අකුරු මේක ගහන්න නම් shift එක ඔබාගෙන ගහන්න ඕනේ shift එක ඔබාගෙන shift කියන බටන් එක කීබෝඩ් එකේ තියෙන ඔබාගෙන එබුවම තමයි දැන් උදාහරණයක් විදිහට අයන්න ගහනකොට නම් නිකම්ම W අයන්න වදිනවා shift එක ඔබාගෙන W අකුර එබුවොත් උයන්න වදින්නේ මේ කොළපාට තියෙන අකුර වදින්නේ මේමෙන් අපි සිංහල ටයිප් කරන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕනේ මෙතන ගොඩක් දුරට මේ විදිහට ඉංග්‍රීසි කියලා තියෙන්නේ අපි සිංහල ටයිප් කරන්න ඕන වෙලාවට අනිවාර්යයෙන්ම මෙතන ගිහිල්ලා මේ විදිහට ක්ලික් එකක් දීලා සිංහල වලට මාරු කරගන්නවා මන් දැන් පෙන්නන්නම් Skype එකේ සිංහල මන් ටයිප් කරන හැටි. ඊට පස්සේ අපිට මෙතන මන් කියෝ විදිහටම ගිහිල්ලා සිංහල වලට මාරු කරලා අපිට ඕන විදිහට ටයිප් කරනවා. මේ විදිහට ටයිප් කරනවා. Skype එකේ අකුරු චූටියට නම් පේන්නේ. මම ඒකත් කියලා දෙන්නම් හදන හැටි. මෙතන ටූල්ස් වලට ගිහිල්ලා ऑप्शन वोल्ट है ना ऑप्शन वोल्ट आवाम आईएमएन एसएमएस की निकटी है ना
මේකේ IM reference කියන වලට එනවා. ඇවිල්ලා change font කියන එකට එනවා. ඇවිල්ලා මෙතන size එක 11 විතර දෙන්න. 11 හරි 12 හරි දුන්නම සාමාන්‍යයෙන් සිංහල අකුරු හොඳ ලොකුවට පේනවා Skype එකේ. එහෙම නැත්නම් Skype එකේ වදින අකුරු හරි චූටියට පේන්නේ. මේ විදිහෙම තමයි මෙතන මාරු කරගෙන තමයි මේ අපිට Facebook එකෙත් type කරන්න තියෙන සිංහලෙන්. හරි. ඕක තමයි සිංහල දාගන්න විදිය. ජය වේවා.